හලෝ වේමිනිත් කොහමද? කොට මේක දැන් ආහාර කලාව. ඔව් මේකත් ආට් එක. يعني ආහාර තමයි අපේ හොඳම ආට් එක සහ සංස්කෘතිය තිබ්බ නැති වෙච්ච අපිට. ඔව්. ඒ නිසා ඉතින් මට හිතුණා මේ ආට් එකත් පොඩ්ඩක් කරලා බලන්න. අපි ඇත්තටම පටන් ගත්තේ මේ පාසල් මට්ටමින්. ඒ කියන්නේ අපි ස්කූල් ළමයින්ටයි මේක ඉස්සලම දුන්නේ. කොළඹ තියෙන විද්‍යාල 10කට 15කට මේක ලබා දුන්නාම මේක ඉල්ලුම වැඩි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ බොහෝ ආයතන වලින් ඇහුව අපෙන් ආයතන වලට එවන්න බෑද කියලා. මොකද අපි විශේෂයෙන් පටන් ගත්තේ අපි ඉස්සලම් පළතුරු බාස්කට් එකකින්. ඒ පළතුරු බාස්කට් එක ගිහිල්ලා එයා අතටම ලබා දීම නැත්තම් ස්කෝලේ කැන්ටිමටම ලබා දීම කරේ. ඊට පස්සේ අපි ඒක අනිත් පුද්ගලික ආයතන වල ඉල්ලීමත් එක්ක WhatsApp group එකක් රාලභෝජන කියලා WhatsApp group එකක් තියෙනවා. ඒක හරහා Tamanට order කරන්න පුළුවන් සහ අපේ hotline එකට text කරාම යන්න පුළුවන් විදිහට ඩෙවලොප් කරා. ඇත්තටම මේ සේපාල් දැන් ඉල්ලුම තියෙනවා ඒ තරම් හොඳ පළතුරු හොයා ගැනීම අර්බුදයක අපි ඉන්නවා. ආ ඒක අනිත් එක තමයි මේ හොඳ පළතුරු ගොඩක් ගණන්. ඔව් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒක තමයි දැන් ගොඩක් අය හිතනවා කාබනික ඕගනික්ද කියලා අහනවා. ඉතින් ඒකලු දන්නේ නැහැ. ගොඩක් අය දන්නේ නැහැ ඕගනික් කියන කන්සෙප්ට් එක ඔච්චර අමාරු සහ සර්ටිෆයිඩ් වෙන්න ඕනේ ඒක ගණන දන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට අපි මේ දැන් අපි දින පැපල් කිලෝ එකක් අපි රුපියල් 150යි නා. ඔව්. මම හිතන්නේ ඕගනික් පැපල් කිලෝ 500යි පනිනවා. ඒතකොට ඒකම මේ නිෂ්පාදක සමයොත් කරගත්තොත් ඒක ගානේ වැඩි. හැබැයි සමහර ඉල්ලුම් කරෝ ඉන්නවා. ඒ ඉල්ලුම් කරොන්ට ඕනෑ විදිහට අපි ලබා දෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපි දෙමු ඔය මාස් හෝල්ඩින්ග්ස් බෑන්ඩික්ස් වගේ ආයතන වල තියෙනවා. ඒගොල්ලෝගේ ප්ලාස්ටික් නැතුව දෙන්න ඕනේ. ඊට පස්සේ අවශ්‍ය නම් කාබනික දෙන්නවා. හැබැයි ඒක සඳහා මිලක් ගෙවන්න ඒගොල්ලෝ සූදානම්. හැබැයි සාමාන්‍ය පාරිභෝගිකයා තාමත් පළතුරු සඳහාම ලොකු මිලක් ගෙවන්න සූදානම් නැහැ. යෝගට් එකකට කිරි පැකට් එකකට තරම්. මේක යම් කිසි විදියකට දිගටම පවත්වාගෙන යාමට මිනිස්සුන්ගේ සහයෝගය අවශ්‍යයි නේද? ඔව් මට හිතෙන්නේ තේරුම් ගැනීම හරි වටිනවා. දැනට අපි ඉන්න අපිට දැනට ඉන්න පාරිභෝගිකයින් අපි දිනකට 1000කට 1500කට තමයි අපිට සපයන්න වෙලා තියෙන්නේ. ඒ අය බොහොම අවබෝධයෙන් ඉන්නවා. හිටපු ගමන් සමහරට අඹ ඇඹුල් වෙන්න පුළුවන් එකකින්. පළතුරු කියන්නේ හරි ලයිව් දරුවෙක් වගේ. හිටපු ගමන් පැපොල් ටිකක් ඉදිලා වැඩි වෙන්න පුළුවන්. අපි කොහොමද 80%ක් පමණ විදිච්ච පළතුරු ගදන්නේ. හැබැයි එහෙම වුණාට කියලා ඒගොල්ලෝ කියනවා අපිට කමෙන්ට් එකක් දෙනවා. අද පොඩ අඹ ඇඹුල්. නමුත් හොඳයි රහයි කමක් නැහැ කියලා අපිට කියන්න තියෙන දේ එහෙම පළතුරු අපිට එච්චර ලොකු ප්‍රමාණයක් දෙනකොට සාම්පල් කෑවට අහු වෙන්නේ නැහැ ඒක. ඔව්. සහ අර ආනන්දේ විද්‍යාලයේ විදුහල්පතිතුමා තමයි මේකට හොඳම කතාව කිව්වේ. අඹුල් නැත්තම් අඹ නෙවෙයි කියලා. රසායනික ද්‍රව්‍යයක් මේකට මිශ්‍ර කරන්නේ නැහැ. සහ විශේෂයෙන්ම ඉදවීම් කලාවේදී යොදා ගන්නා නරක දේවල් වලින් තොරවයි අපි පළතුරු ගෙනල්ලා මෙහි ඉදවන්නේ. ඒ වගේ දේවල් නිසා සමහරට අර මාර ලස්සන නැහැ. දැන් හොඳ මිරිස්කුඩු හොඳ රතුපාට නැහැ සේපා. අපි හැම වෙලාවෙම ගන්න යන රතුපාට මිරිස්කුඩු. රතුපාට මිරිස්කුඩු කියන්නේ කලර්ඩ්. ඉතින් අන්න ඒ වගේ වර්ණයට වඩා ගුණය සහ රසය බලන්න කියන එක අපි උගන්වලා තියෙනවා අපේ පේජ් සහ ඒ ගෲප් හරහා. ඒ වෙන අපිට අවබෝධයෙන් ඉන්නයි තමයි මම හිතන්නේ අපි රාළ භෝජන අනුභව කරන්නේ.
කියන්නේ බැල් කෙසේ පණ එක සම්පූර්ණ ලන්ච් එකක් විදිහටම ගන්න පුළුවන්. අනිත් එක ඩෙසර්ට් එකක් විදිහට ගන්න පුළුවන්. මේකිනුත් මේ දවල්ට කන බත් ප්‍රමාණය වගේ දේවල් අඩු කර ගන්න පුළුවන්. මේකේ සමාන නැතිම දේවල් දාලා දෙන්න පුළුවන්. Right. හරි. අද කියන්නකෝ ඉතින් ඔයත් මේ ප්‍රධාන සගේක්නේ. එහෙමයි නේද? මේ මූලික පරමාර්ථය උනේ ඇත්තම යහපත් දෙයක් සමාජයට ඉදිරිපත් කරන විශේෂයෙන්ම අපි ඉලක්ක කරගත්තේ පාසල් දරුවන්ව. ඊට පස්සේ අපි එක ටික 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 ඩෙවලොප් කරගෙන අපි දැන් කාර්යාලවල විශේෂයෙන්ම වගේ දේවල් කරලා අපි විශ්වවිද්‍යාලේ අද කලාර ඇත්තම හොඳ ප්‍රචාරයක් තියෙනවා. මේ වස විසින් දොර පළතුරු කාලා ඉදිරි වඩ වල යහපත් සමාජය නිරෝගී සම්පන්න සමාජයක් බිහි කරන තමයි මූලික පරමාර්ථය. ඉතින් ඇත්ත වශයෙන්ම මේක සාර්ථකයි කියලා ප්‍රචාරයක් තියෙනවා. හොඳ ඉල්ලුමක්ත් තියෙනවා. මේක හැබැයි මේ වගේම පොඩි තවශ්‍යම කියන පොඩි කට්ටක් ගන්න වෙනවා. අමාරුයි. නමුත් ඒක අපි දුක විඳගෙන හරි මේක යහපත් චේතනාවෙන් කරනවා. ඒකට අපිට පිරිසක් ඉන්නවා. ඉතින් මම මේ කොටත් මේ සමාජයෙන් කැපවීමෙන් මේ කාර්යය කරගෙන යනවා. ප්‍රචාරය කරනවා. ඔව් අතනම මේ අපි දැන් පළතුරු නේ දැන් ආරම්භ කළ තියෙන මේක ප්‍රශ්නය. ආල භෝජන කිව්වම පළතුරු විතරක් තියෙන්න බෑ. මේක ඇත්තටම අතුරු පසක් ඉතින් ගත්තා නම් අපිට ආල භෝජන කියලා පළතුරුම දැමලා ෆුඩ් කියන්නේ. ෆුඩ් ලන්ච් එක. ඒනක මම කියන්නේ අලුත්ම සංකල්පයක් අපි ගත්තා අපි අනුන් හඳුන්වා දෙන්නේ මේක මෙහෙ පෙර තිබිලා නැහැ. ලෝකයේ තිබ්බට ඉතින් ඒ නිසා ෆුඩ් ලන්ච් එක මම කියන්නේ විශේෂයෙන්ම වැන්කුවා පුද්ගලික ආයතන නිලධාරීනියන් කරුණා විශේෂයෙන් පොඩ්ඩක් කරුණසාම ඇදිවියයි මේකට කැමති ඇඟ අඟපත ටිකක් ලස්සන හැදෙට තියාගන්න ඕනේ වෙන නිසා. ඒ වගේම අපි ඊළඟ ඉලක්ක තමයි මේ වෙලාවේ අපි කටයුතු කරමින් ඉන්නේ රාල කිචන් එක. ඒ කියන්නේ අනිත් අනිකුත් ආහාර. දැන් කිසිවෙත් හිතන්නේ නැති මේ ඔබේ ගෙදරටෝ කාර්යාලයට උදේ දියබත් එක. අපගේ කිරිකොස්. ඒ අග්ගලා වර්ග. එතකොට ඉමුල් කිරිබත් වගේ දේවල් අපි ඉස්සරහට ලබා දෙනවා. විශේෂයෙන්ම යම් යම් උසස් ආයතනවල කෝනර් එකක් අපි ලබා දෙමින් පවතිනවා. දැන් ඒගොල්ලන්ට ඇවිල්ලා උණුනුම කියන්නේ ලයිව් ඒ වෙලාවෙම තෝස් එකක් ගන්න අනිත් ඒවත් එතනම සදා දෙන්න සහ පළතුරුත් ඒ සමග මිශ්‍ර වෙයි. කොහොමද ඉතින් ආහාරය තමයි අපේ ප්‍රධානම මාතෘකාව වෙන්නේ. ඊටපස්සේ මම ෂූටින් යනවා, ඊටපස්සේ මම ෂූටින් යනවා. ඒ තියෙන බර්බුදත් එක්කත් මේක වැඩ කරමින් විශේෂයෙන්ම පළතුරු කියන එකේ ප්‍රධානම අමාරුම කාර්යය තමයි මේ data දැන් ටික ඉස්සෙල්ලා අපි කතා කරේදී පළතුරු නිවැරදිව ලබා ගන්න එක. يعني හරියට ඉදෙන ප්‍රමාණය බෙහෙත් ගැහුවද නැද්ද? ඒකේ සයිස් එක, රහද, අඹ වර්ගය නැත්නම් අන්නාසි මොනවද වගේ පළතුරු තෝරා ගැනීමට අපි ලොකු මහන්සියක් ගන්න ලොකු වියදමකුත් අපි ගන්නවා. විශේෂයෙන්ම ගොවියන්ගෙන් ඩිරෙක්ට්ම අපි මිලදී ගන්නවා. ඒකත් තව සේවයක් නේද? ඒ කියන්නේ ගොවියන්ට අතරමැදියෙක් නොවි අපි දෙන සියලු මුදල් ගොවියා අතරම යනවා. ඒක එහෙම සේවයකුත් වෙනවා. ෘජුවම මම කියන්නේ මේක ඩෙවලොප් වුණා තා. අනික තමයි සතුටුදායක කාරණේ අපි දැන් කිලෝ 10000ක් වඩා කොළඹට පළතුරු කවලා තියෙනවා. මේ මාස දෙකක් කොච්චර කාලද වැඩි පටන් අපි මාස දෙකමාරයි පටන් ගන්න. දැන් මාස 3කට ආසන්නයි. ඔගොස්තු ගියවරු මාස 3ක් සහ මේක මේ මේ මාස 3 ඇතුළත තමයි ඔය කියන කිලෝ 10000 අපි මේ කොළඹට පළතුරු කවලා තියෙනවා. සතුටුදායක කිලෝ ලක්ෂයක බලාපොරොත්තු අපි ඉක්මනටම තියෙනවා. ඉතින් ඇත්තටම එක පැත්තකින් හිතට සතුටක් අනිත් පැත්තෙන් සර්විස් එකක් තියෙනවා. ඒ පැත්තෙන් ඇත්තටම ව්‍යාපාරයක්. සරම දකින කාලේ මුල්ම කාලේ කමත කරන්නේ කමත ඒ දැන් මේ මේ මේකෙන් මේ දුකට මේ ගැළවීමක් නෑ වගේ මට පේන්නේ. මගේ පසුපසම එනවා. මගේ පසුපසම එනවා ගොවිවීම සහ ගොවි නිෂ්පාදන වෙනවා. හැබැයි මං කියන්නේ අර සමහර දේවල් තියෙනවා සේපාල අපිට හිතලා කරත් කරන්න බැරි. මේක මට ඉබේම එනවානේ ආපහු මං ගොවියොන්න සේවයන්නේ මේ කරන්න ගන්න. දැන් මේක ඩිවලොප් වෙලා ආලබෝචන කොළඹින් නුවර මාතර අනුරාධපුරේ ශාඛාවලටපත් වුණා. හිතන්න මේ ඒ අදාළ ප්‍රදේශවල ගොවියන්ටමයි නැවත මේ ප්‍රතිලාභයන් පුරා අපේ ආලබෝචනවල මිලදී ගන්න ඕනම් පළතුරු එළවලුකින් එන හැම මුදලක්ම ඍජුවම යන්නේ ගොවියට. මේ ඒක ඒ ගැන සතුට වෙන්න පුළුවන් ආහාර ගිනිච්ච ගෙදරකින්. ඒ ගෙදර ළමයි පළතුරු කන්නේ නැද්ද? ඊදර පළතුරු ගන්නවා. හැබැයි මෙහෙම දුන්නා කනවලු. එහෙනම් පළතුරු ගන්න අලුත් විදියක් වෙන්න පුළුවන්. මේක තියාගෙන ළමයා කනවලු. පළතුරු කටේ ගහන්න ගේ වටේ දුවන අම්මා කෙනෙක් මේ කියනවා.